හරි අපි යමු දෝලන තරංග පාඩමේ සාරාංශයට සල්ලනුවරත්ගේ චරිතය සල්ලනුවරත්ගේ චරිතයේ වස්තුවක් ඉදෙනවා කියලා හිතෙන් අපි තුම මෙන්න මේක දෝලන කේන්ද්‍රය කියලා මේ ලක්ෂ්‍ය දෝලන කේන්ද්‍රය යම් වස්තුවක් මෙන්න මේ ආකාරයට චලනය වෙනවා අපි කියනකොට සල්ලං වචන දෙක දෙනවා කියලා හොඳ උදාහරණයක් තමයි උන්චිල්ලාව චරිතය. මේ දෝලන කේන්ද්‍රය ගන්න මෙයාට යන්න පුළුවන් උඩරිම දුරට කියනවා අපි විස්තරය කියලා. කැපිටල් A වලින් සංකේතවත් කරනවා. යම් මොහොතක වස්තුව මෙතනනම් තියෙන්නේ මේ දෝලන කේන්ද්‍රය දන් තියෙන දුරට අපි කියනවා විස්ථාපනය. අපි ඔක X හෝ Y වලින් සංකේතවත් කරනවා. මෙතන තමයි දෝලන කේන්ද්‍රය. සම්පූර්ණ වටයක් යන ගත වන කාලය අපි කියනවා දෝලන කාලාවර්තය කැපිටල් T කියලා. තප්පරයකදී සිදු කරන වට ගන්නට අපි කියනවා සංඛ්‍යාතය සිම්පල් F වලින් සංකේතවත් කරනවා. ඒතර ඔය තමයි සරල අනුවචන දෙ දින වස්තුවක මූලික ස්වરૂපය. මේක සමීකරණ ආවර්ත කාලයේ T සමානයි 2.5 දෙදීම ඔමේගා. මේක ඔමේගා කියන්නේ මොකක්ද කියලා කල්පනා කරයි මූලික වැඩ ටික මූලික දැනුම ටික එකතු කරගත නැති දරුවේ මේ පාඩමේ ඔමේගා කියන්නේ සරලව කිව්වොත් සරල අනුවර්තී චලිතය කියන්නේ වෘත චලිතයේ හේවණ ඇල්ලක් කියලා වලිගෙන ඉන්නේ. එතකොට මේ වෘත චලිතයේ සයේ සරල අනුවර්තී චලිතය දාන වෘත චලිතයේ කෝණික ප්‍රවේගය තමයි ඔමේගා කියලා කියන්නේ. ඒක ඊට වඩා විස්තර කතා කරන්න බෑ සාරාංශය ඇතුලේ. ඒක සමානයි 2.5 බෙදීම ඔමේගා යන සංඛ්‍යාතය සහ දෝලන කලාවර්තය අතර සම්බන්ධය T සමානයි 1 කියන්නේ F. ඒ ඔමේගා සමානයි 2.5 F. F සමානයි 1 කියන්නේ T. මේවා මූලික සමීකරණ සාලන චලිතේ. ඊළඟට විස්තරය විස්ථාපනය T කාලයකදී විස්ථාපනය අපි විස්ථාපනයේ රූපේ ලකුණු කරලා දෙනවා x හෝ y විදිහට. ওই විස්ථාපනයේ සඳහා සමීකරණයක් දෙනවා y සමානයි a sin omega t ඊළඟට t කාලේ ඔය විස්ථාපන ඔය ලක්ෂ්‍යයට ආවට පස්සේ උත්ෙන්දි වේගය දැන් ඔය රූපය ඇඳලා තියෙන ඔය ලක්ෂ්‍යයේදී වේගය v සඳහා සමීකරණයක් දෙනවා v සමානයි omega වරක් වර්ගමූල a වර්ගය ඍණ x වර්ගය x කියන තැන මේ මොහොතේදී විස්ථාපනය x අකුර පාවිච්චි කරන්න පුළුවන් y අකුර පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට ඔය ලක්ෂ්‍යයේදී ත්වරණය දෙනවා a සමානයි ඍණ omega වර්ගයයි x හරි ඔමේගා ඍණ ඔමේගා වර්ගයයි y හරි. තව විදිහකින් අපි සමීකරණයේ ඔය සාලන දෙදෙනි වස්තුක ත්වරණය නිසා සමීකරණයක් ගත හැකි. a සමානයි ඍණ ඔමේගා වර්ගයයි a sin ඔමේගා t. ඍණ ලකුණ ඇයි කියලා ඇහුවොත් එහෙම ඍණ ලකුණ අදහස් කරන්නේ විස්ථාපනයේ වැඩි වෙන දිශාවට විරුද්ධව ත්වරණය තියෙන නිසා කියලා වලින් කියන්නේ නැති. හැම වෙලාවෙම ත්වරණය තියෙන්නේ සාලන වාදයට දෙදෙන වස්තුවක දෝලන කේන්ද්‍රයේ දෙසට දෝලන කේන්ද්‍රයේ දෙසට ඊළඟට තව දෙයක් මතක ඇති වේගයේ උපරිම වෙන්නේ දෝලන කේන්ද්‍රයේදී වේගයේ බිඳුව වෙනවා මේ දෙකලෙවරේදී ත්වරණයේ උපරිම වෙන්නේ දෙකලෙවරේදී ත්වරණයේ බිඳුව වෙනවා මේ දෝලන කේන්ද්‍රයේදී ඔය කරුණු ටික ඉගෙනගෙන ඇති ඊළඟට සරල අනුවර්තී චලිතය දෙන වස්තුවක විභව ශක්තිය මැදදී වේගය වැඩි වෙන නිසා චාලක ශක්තිය මැදදී තමයි උඩරිම මෙන්න මේ ආකාරයට මේ චාලක ශක්ති සමීකරණේ ප්‍රස්ථාරේ කියන්නේ විභව ශක්තිය දෙකලෙවරේ උඩරිමයි මේ ප්‍රස්ථාරේ තමයි විභව ශක්තිය මුළු ශක්තිය නියතය මේ තමයි මුළු ශක්තිය එතකොට ඔන්නේ කාරණා ටික චාලක ශක්තිය ඊතලයේ දැන් වැඩි දැන් වැඩිලා තියෙන්නේ චාලක ශක්තිය සමීකරණය තමයි මෙන්න ප්‍රස්ථාරය තමයි මෙන්න මේක මැදදී චාලක ශක්තිය උඩරිමයි ඒතොර ඒකෙන්න ඕන දෝලන කේන්ද්‍රයේ චාලක ශක්තිය උඩරිම වෙන ආකාරය ප්‍රස්ථාරය ඒතොර ඒ තමයි සරල අනුවර්තී චලිතයේ මූලික කාරණා ටික ඊළඟට ආවා විවිධ චලිත සරල අනුවර්තී චලිත එහිදී අපි ඉගෙන ගත්තා
සරලවලම්බයක් චරිත වෙනවා. ඒකේ උන්චිල්ලාවක් කොයි. මේ ආකාරයේ චරිත වෙනවා. මෙහාට යනවා, මෙහාට යනවා. එයාගේ දෝලන කාලාවර්තයේ සරලවලම්බයක t = 2/5 වර්ගමූල l බෙදීම g. l කියලා කියන්නේ මේ ගැට ගහපු තැන ඉඳන් මේ වස්තුවේ ගුරුත්වාකේන්ද්‍රයේ තියෙන දුරට. දැන් සර්පිල දුන්නක ගැට ගහලා අතාරපු වස්තුවකුත් ගැට ගහලා මෙහෙම ඇදලා ඇතෑරපු වස්තුවකුත් සරල අනුවාදයේ චරිතය දෙනවා කියලා අපි දන්නවා. එයාගේ ආවර්තකාලයේ t = 2/5 m බෙදීම k. m කියන්නේ ලීලා දෙන ස්කන්ධය. k කියලා කියන්නේ දුනු නියතේ. ඒ වගේම අපිට පුළුවන් ඕක වෙන විදිහකට හොයන්න t = 2/5 වර්ගමූල e බෙදීම g. e කියලා කියන්නේ විද්‍යතිය. ඒ කියන්නේ අර ස්කන්ධේ ඇදපු නිසා ස්කන්ධය එල්ලපු නිසා ඇදිච්ච විද. g කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ g ගුරුත්වාකර්ෂණයේ අගය. ඊළඟ තරංග තරංගයක හැඩය මෙන්න අපි කියන්නද ලැම්ඩා කියලා කියන්නේ මේ මේ නිම්න දෙකක් හරි ශීර්ෂ දෙකක් අතර හරි දුර. සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයක දික් සිදු කරන තරංගාන. වේගය කියලා කියන්නේ තරංගය ගමන් කරන වේගය. v සමානයි f ලැම්ඩා කියලා සමීකරණයක් අපි ඉගෙනගෙන තියෙනවා. අපි තරංගයේ වේගය සමානයි සංඛ්‍යාතයේ වරක් තරංග ආයාමය. ඊළඟට ජල තරංගයක වේගය v සමානයි වර්ගමූල gh. ජල තරංගයක් ගමන් කරන වේගය සුනාමි වලට හැම මේ සමීකරණ දැම මතක ඇති. h කියන්නේ ජලයේ ගැඹුර. ගොඩ බිමට එනකොට සුනාමියක් ගැඹුර අඩු වෙනවනේ මොහොතේ. ගැඹුර අඩු වෙනකොට වේගය අඩු වෙනවා කියලා මතක ඇති. අපි ඉගෙන ගන්න. ඊළඟ වාතය තුල තරංගාය වන්වායම තරංගවල වේගය v = ගැමා p බෙදීම රෝ sorry d කියලා මේකේ තියෙන්නේ ඝනත්වයේ d කියලා කියන්නේ p කියන්නේ වායුවේ පීඩනය ගැමා කියන්නේ ප්‍රධාන විශේෂතාවතර අතර අනුපාතය. ඔක තව විදිහින් කියන්න පුළුවන් v = ගැමා r t බෙදීම m කියලා. t කියලා කියන්නේ නිරපේක්ෂණත්වය. m කියලා කියන්නේ වායුවේ මৌলিক ස්කන්ධය. t කියලා කියන්නේ নিরপেক্ষ උෂ්ණත්වය. එතකොට අපිට පේනවා වායුවක් තුලින් අන්වයම තරංගවල වේගය උෂ්ණත්වයට අනුරූපව සමානුපාතිකයි. එන වායුවේ මৌলিক ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඊළඟට අපි ආව දුවණීය පාඩමට. දුවණීයේ ගුණ තුනක් තියෙනවා. එකක් තමයි විපුලතාවයවත් හඳේ සැර. ඒක රඳා පවතින්නේ තරංගයේ විස්තරය මත. මේක දුවන තරංගයක් නම් මෙන්න මේ විස්තරය මත තමයි රඳා පවතින්නේ හඳේ සැරෙහිවත් විපුලතාවය. ඊළඟට දුවන ගුණය කියන්නේ මේ තරංගයේ හැඩය මත රඳා පවතින සාධකයක්. ඒතර දුවන ගුණය රඳා පවතින්නේ තරංගයේ හැඩය මත. තාරතාවය කියන දුවනි ගුණය රඳා පවතින්නේ තරංගයේ සංඛ්‍යාතය මත. අපි මේකෙන් විපුලතාවයවත් හඳේ සැර සම්බන්ධයෙන් වැඩිපුර ඉගෙන ගත්තා. දුවනිය අපි ගමන් කරනවා නම් අපි හිතමු ඔන්න කවුරේ කතා කරනවා. එතකොට මෙහෙර දුවනිය ගමන් කරනවා. එතකොට දුවනිය ගමන් කරන දිශාවට ලම්බකව වර්ග මීට්‍රයක් අරගෙන ඒ වර්ග මීට්‍රයක් කරා තප්පර එකකදී, ඒ කියන්නේ ඒක කාලයකදී ගමන් කරන ශක්තිය අපි කියනවා දුවේ තීව්‍රතාවය. ඒතර දුවේ තීව්‍රතාවය සඳහා සමීකරණය තමයි I සමානයි E බෙදීම AT. E ශක්තියක් යනවා A වර්ගඵලයක් කරා T කාලයකදී නම් අපි දුවේ තීව්‍රතාවය හඳුන්වන කොච්චරක් කියලාද E බෙදීම AT කියලා. ඒක අපිට තේරෙනවා ජූල් ජූල් වර්ග මීටරේට තප්පර කියලා පේනවා අපිට. ජූල්
වර්ග මීටරයට තප්පරයට කියන්නේ what වර්ග මීටරයට කියලා ඒක හම්බ වෙනවා දුරදී උදාවේ ඊ බෙදීම t කියලා කියන්නේ ඒ කියන්නේ දුරින් ශක්තිය බෙදීම කාලය කියන්නේ ශමතාවියක්නේ ශක්තිය බෙදීම කාලය කියන්නේ ඒකයි දෙවෙනි සමීකරණේ තියෙන්නේ ශමතාවිය බෙදීම කාලය කියලා මිනිස් කනට අහන්න පුළුවන් අඩුම දුරණ තීව්‍රතාවය 10 12 වර්ග මීටරයට වොට් අහන්න පුළුවන් උපරිම දුරණ තීව්‍රතාවය 1 වර්ග මීටරයට වොට් මේ අහන්න පුළුවන් අඩුම දුරණ තීව්‍රතාවය ශ්‍රව්‍යතා දේහලිය කියලා හඳුන්වනවා අහන්න පුළුවන් උපරිම තීව්‍රතාවය ශ්‍රව් වේදනා දේහලිය කියලා හඳුන්වනවා මෙතන වැරදි තියෙන එක එක වෙන්න ඕන වේදනා දේහලිය වෙන්න ඕන දුවනි තීව්‍රතා මට්ටම කියලා තවත් භෞතික රාශියක් අපි ඉගෙන ගත්තා දුවනි තීව්‍රතා මට්ටම බීටා යගේ එක ඩෙසිබෙල් එයා අපි ගන්න කරන්නේ 10යි ලඝු 10 පාදයට අයි බෙදීම අයි නෝට් මේ අයි නෝට් කියලා කියන්නේ ශ්‍රව්‍යතා දේහලියෙහිවත් 10^12ට අයි කියලා කියන්නේ අපි හිතමු දැන් මේ මගේ හඬේ දුවන තීව්‍රතාව මට්ටම වලට ඕන කියලා මගේ හඬ තුලින් එන දුවන තීව්‍රතාවය තමයි මෙතෙන්ට ලකුණු කරන්නේ අයි වලට ආදේශ කරන්නේ අයි නෝට් ආදේශ කරන්නේ 10^12 එතකොට ඔය සමීකරණයෙන් එනවා දුවන තීව්‍රතාව මට්ටම කොපමණද කියලා දුවන තීව්‍රතාව මට්ටම් ලෝකේ තියෙන හැම දුවන තීව්‍රතාව මට්ටමක්ම 0.1 ඩෙසිබෙල් වල සිට 120 ඩෙසිබෙල් අතර පරාසය තියෙන්නේ 0.1 ඩෙසිබෙල් කියලා කියන්නේ ශ්‍රව්‍යතා දේහලිය ඒ කියන්නේ ඇහෙන්න පුළුවන් අඩුම ශබ්දේ 120 ඩෙසිබෙල් කියලා කියන්නේ වේදනා දේහලිය ඒ කියන්නේ අහන්න පුළුවන් උප්පරිම ශබ්දේ මේක ලඝු සම්බන්ධයක් තියෙන්නේ ඉතින් ඒක නිසා අපිට පහසුයි මෙන්න මේ වගුවේ මෙන්න මේ කාරණා මතක තියාගන්න එක අයි දෙගුණයක් කරොත් ඒ කියන්නේ දුවන තීව්‍රතාවය දෙගුණයක් කරොත් දුවන තීව්‍රතාවය දෙගුණයක් කරනවා කියන්නේ මෙහිමයි මගේ මේ හඬේ දුවන තීව්‍රතාවය දෙගුණයක් කරනවා කියලා කියන්නේ මම දෙගුණයක් හයියෙන් කෑ ගහනවා කියන එක. ඒවත් එහෙම නැත්නම් මම කතා කරනවා වගේම තව එක්කෙනෙකුත් කතා කරනවා මම එක්ක. එතකොට දුවන තීව්‍රතාවය දෙගුණයක් වෙනවා. අපි හිතුවොත් දුවන තීව්‍රතාවය දෙගුණයක් වුණා කියලා දුවන තීව්‍රතාව මට්ටම දෙගුණයක් වෙන්නේ නැහැ. දුවන තීව්‍රතාව මට්ටම වැඩි වෙන්නේ 3කින්. දැන් මම තනියෙන් කතා කරනකොට අපි හිතමු ඩෙසිබල් 50යි කියලා. තව කෙනෙක් ඇවිල්ලා මං කී කතා කරොත් එහෙනම් මගේ සද්දෙම්ම දුවන තීව්‍රතාව මට්ටම වෙන්නේ 53යි. එතකොට 100 නෙමෙයි. දුවන තීව්‍රතාවයේ දෙගුණ කරොත් දුවන තීව්‍රතාව මට්ටම 3කින් වැඩි වෙනවා. ඒ කියන්නේ දුවන තීව්‍රතාවයේ 4 ගුණයක් කරොත් දුවන තීව්‍රතාව මට්ටම 6කින් වැඩි වෙනවා. කියන්නේ වැදගත් එක තමයි දුවන තීව්‍රතාවය 10 ගුණයක් කරොත් දුවන තීව්‍රතාව මට්ටම 10කින් වැඩි වෙනවා. දුවන තීව්‍රතාවය 10 ගුණයක් කරනවා කියන්නේ මෙහිමයි. එක බෙරයයි වාදනය කරේ ඉස්සෙල්ලා දැන් බෙර 10ක් වාදනය කරනවා. එතකොට දුවන තීව්‍රතාවය 10 ගුණයක් වෙනවා. හැබැයි දුවන තීව්‍රතාව මට්ටම වැඩි වෙන්නේ 10කින්. බෙර එකක් වාදනය කරද්දී දුවන තීව්‍රතාව මට්ටම 50 ඩෙසිබල් නම් බෙර 10ක් වාදනය කරනකොට දුවන තීව්‍රතාව මට්ටම බල 10 ගුණයක් කළා 500ක් වෙන්නේ නැහැ. 50ක් තිබ්බ ඩෙසිබල් ගාන 60ක් වෙනවා. 10කින් වැඩි වෙන්නේ ප්ලස් 10. එතකොට ඔන්න ඕවා බහුවරවලදී අපිට වැදගත් වෙනවා. ওই සමීකරණේ අර ලඟු තියෙන නිසා සුළු කිරීම අමාරු වෙනදා අපිට ඕන් ওই කාරණා දෙක මතක තියාගත්තොත් දෙගුණයක් කරොත් අයි දුවන තීව්‍රතාව මට්ටම 3කින් වැඩි වෙනවා දුවන තීව්‍රතාවය 10 ගුණයක් කරොත් දුවන තීව්‍රතාව මට්ටම 10කින් වැඩි වෙනවා ඒතොර ඒවා වැදගත් ටිකක් අපිට ලීසි කරනවා ගණන් හදන්න ඊළඟට අපි ගියා ඊළඟට අපි ගියා නල කම්පන හා තන්තු කම්පන පාදමට නල කම්පන හා තන්තු කම්පන පාදමේ තන්තු කම්පනයක ඇදිච්ච තන්තුවක ඇදිච්ච තන්තුවක් කියන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ කම් මෙයා තුලින් ගමන් කර දුවන තරම් මේ sorry
තරංගයක් ගමන් කර අන්වයම තීරයක් තරංගයක් ගමන් කර වේගය තීරයක් තරංගයක් හරි ගමන් කරන වේගය v සමානයි වර්ගමූල t බෙදීමෙන් වලින් දෙනවා t කියන්නේ කම්බිය ආරතිය m කියන්නේ ස්කන්ධය එහෙම නෙමේ m කියලා කියන්නේ ඒකක දිගක ස්කන්ධය කියන්නේ කම්බියේ මීටරයක ස්කන්ධය ඒවත් අපි කියන රේඛීය ගණිතය කියලා එතකොට ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ කම්බියක ඇති වෙන්න පුළුවන් සරලම ස්ථාවර තරංග ඔන්න ඕක අපි උඩ කිව්වා මූලික ඒවා මූලිකය කියලා අපි මේකට කිව්වා මූලික ඒවත් පළමු ප්‍රසංවාද කියලා එයාගේ සංඛ්‍යාට අපිට දෙනවා මෙන්න මේ සමීකරණය F නෝට් සමානයි 1^2L වර්ගමූල t බෙදීම m l කියන්නේ කම්බිය දිග එතකොට එයාගේ හම්බෙන ඊළඟ උපරිතාන තමයි F නෝට් හම්බෙනවා ඊළඟ 2F නෝට් හම්බෙනවා ඊළඟ 3F නෝට් හම්බෙනවා ඊළඟ 4F නෝට් හම්බෙනවා يعني පුඩු එකක් තියෙනකොට ඒක F නෝට් පුඩු දෙකක් තියෙනකොට මේ වෙලාවේ නම් 2F නෝට් කියලා අපි කියනවා පුඩු තුනක් තියෙන එක 3F නෝට් කියලා කියනවා මේ වෙලාවේ හැම වෙලාවෙම නෙමෙයි 4F නෝට් කියලා කියනවා පුඩු හතරක් තියෙනකොට මේ තන්තු කම්පන අවස්ථාවයි අතරොන්න තන්තු ඇති වෙන්න පුළුවන් මූලිකීය සමීකරණ දීලා තියෙනවා මම කියලා දෙනවා ওই මූලිකීය සමීකරණ දන්නවනම් ඉතුරු ඒවා ටික ගන්න ලීසි ප්‍රසංවාදීව ගන්න ලීසි කියලා උපරිතානියව ගන්න ලීසි කියලා එහෙනම් නල කම්පනයක වාතය තුලින් තරංගායාම වල තරංග වල වේගය v සමානයි ගැමා p බෙදීම ρ නැත්නම් ගැමා r t බෙදීම m මේ සමීකරණය මෙතන විස්තර කරන්න එක මම තාපයේ පාඩම දාලා සාරාංශගත කිරීමෙන් මම මේ සමීකරණේ පැහැදිලි කරලා තියෙනවා. ඉතල කෙලවරක් වහපු නලයක මෙන්න මේ වගේ නලයක ඇති වෙන සරලම ස්ථාවර තරංගයේ මෙන්න මෙයා එයාට සාන්ද අපි සමීකරණයක් දෙනවා මූලිකයට යාගේ F නෝට් සමානයි V බෙදීම 4L. අපි දන්නවා මෙයාගේ ප්‍රසංවාද තියෙන මේ ආකාරය මූලිකයේ තියෙනවා ඊළඟට තියෙන 3F නෝට් ඊළඟට තියෙන මෙයාගේ 5F නෝට් ඇතින මෙයාගේ 7F නෝට් එක මතකෙති. ඒතර ඔන්න ඔය කාරණා විස්තර සහිතව පන්ති වල කතා කරලා තියෙනවා මේ සාරාංශයක් අපි කරන්නේ. ඊළඟ දෙකල විවෘත නලයක මෙන්න මෙහෙම නලයක ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයේ තරංගයක්. එයාගේ සංඛ්‍යාතයේ සඳහා මූලිකීය සංඛ්‍යාතයේ සඳහා සමීකරණේ F නෝට් සමානයි V බෙදීම 2L මම යාගේ ඇතිවන තරංගයේ අනුනාද අවස්ථා F නෝට් 2F නෝට් 3F නෝට් 4F නෝට් ආදී වශයෙන් වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. ඔය තමයි නල කම්පන හා තන්තු කම්පන පාඩමේ මූලික කාරණා ටික. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ඩොප්ලර් ආචරණය ගැන. ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණය අපි ඉගෙන ගත්තේ ස්පීකරක් මෙහෙම තියෙනවා. මිනිස්සෙක් මෙහෙම ඉන්නවා. අපි මේකට කියනවා සෝස්. මේකට කියනවා මේකට නැත්තම් ප්‍රභවය. මේක ඔබ්සර්වර් නිරීක්ෂකයා. මෙයාගෙන් තරංගයක් ගමන් කරනවා තරංගේ ගමන් කරන වේගය v කියමු අපි යාගේ සංඛ්‍යාත f කියමු මේ තරංගේ මෙන්න මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනකොට ඒ කියන්නේ මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් චලිත වෙනවා එහෙනම් දෙන්නම චලිත වෙනවා ඒ කියන්නේ සාපේක්ෂ චලිතයක් තියෙනකොට මෙන්න මේ නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතයේ වෙනස් වෙලයි ඇහෙන්නේ මම මේ සඳහා ලේසි සමීකරණයක් දුන්නා ඒක කොහොමද හොයන්නේ ඕට සාපේක්ෂව يعني ඔබ්සර්වර්ට සාපේක්ෂව දුවනි තරංග වේගය බෙදෙනවා S ට සාපේක්ෂව දුවනි තරංග ප්‍රවේගයෙන් ඒකලා වැඩි කරනවා සැබෑ සංඛ්‍යාතයෙන් හදේ එතකොට අපිට හම්බ වෙනවා මොකද්ද මේ නිරීක්ෂකයාට ඇහෙන දෘශ්‍ය ශ්‍රවණ සංඛ්‍යාතේ අපි මෙන්න මේ සංඛ්‍යාතේ වෙනස් වී ඇහෙනවා අපි කියන මොකද්ද ඩොප්ලර් ආචරණය කියලා ඩොප්ලර් ආචරණය කියලා කියනවා ඊළඟට සැබෑ සංඛ්‍යාතේ සහ
ඇහෙන සංඛ්‍යාතේ වෙනසට අපි කියනවා නුගැසුම් ඩොප්ලර් නුගැසුම් සංඛ්‍යාතය කියලා. එතකොට ඇහෙන දෘශ්‍ය සංඛ්‍යාතය වෙන සමීකරණ තමයි ඕට සාපේක්ෂව ඔබ්සර්ව නිරීක්ෂකයාට සාපේක්ෂව දුනි තරංග වල ප්‍රවේගය බෙදනවා. එස්ට සාපේක්ෂව දුනි තරංග වල ප්‍රවේගයෙන් එකල වැඩි කරනවා සැබෑ සංඛ්‍යාතේ. ඔය තමයි ඩොප්ලර් ආචරණය සම්බන්ධ සමීකරණය.